අද netfm ධර්ම දක්ෂිනාවට වැඩම වූ ගරු දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යන අංශයේ අංශාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛධං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්ඛවේ ඨානානි චතෝ හිඨානි වේදි තබ්බානි කතමානි චත්තාරි ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි අදත් නිත් ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් තථාගත දේශනාව ආරම්භයේදීම සිහිපත් කරන්නේ ආශිර්වාදේ කරන්නේ පුළුමහත් ලෝකීම ජීවත් වන සියලුම සත්ත්ව ප්‍රජාවට මිනිස් සත්වයන්ට පමණක් නොමේ තිරිසංගත සතුන්ට පවා තමන්ගේ ජීවිතයේ තුළ සුවතාව ඇති වේවා නිරෝගී බව ඇති වේවා කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ඇති වෙලා ලෝකයේ තුළ හැමදෙනාටම ඉතාමත්ම යහපත් ලෙස ජීවත් වෙන්නට යහපත් වූ පරිසරයක් මේ මිහිතලයේ තුළ ඇති වේවායි කියලා මුලින්ම පින්වත්නි අපි ආශිර්වාදේ කරන්න කැමැති අදත් මේ රාත්‍රී කාලයේදී මේ ධර්ම දක්ෂිනාව සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වය ලබා දෙනවා කැලණිය නාරම්මිනිය පාරේ නම්බර 77 හි පදිංචි සරෝජා පලියක්කාර මහත්මිය සමග සහෝදර සහෝදරයන් විසින් උතුම් දේශනාවට දායකත්වයේ දරන පින්වත් ඔබටත් තථාගත ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඔබේ ප්‍රඥාව වැඩි දියුණු වේවා මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහා ඔබ සියලු දෙනාටම ජීවිතේට ශක්තියක් වේවා පාරමිතාවක්ම වේවායි කියලා මුලින්ම හැම දිනාටම අපි නැවත වතාවක් ආශිර්වාදේ කරන්න කැමැති. පින්වත්නි අද අපේ දේශනාව සඳහා මා පාදක කරගත් ගාථා පාඨය අංගුත්තර නිකායේ ဒုတိය භාගයේ සඳහන් වන ඨාන කියන මේ සූත්‍ර දේශනාවේහි සූත්‍රාන්ත කොටසක් තමයි පින්නතුන්ලාට මුලින්ම ශ්‍රවණය කරන්න ලැබුණේ. චත්තාරි මානී භික්ඛවේ ඨානානි චතෝහි ඨානීහි වේදි තබ්බානි කතමානි චත්තාරි බාගිතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කිරීමක් කරනවා මහණෙනි කරුණ සතරක් තිබෙනවා මේ කරුණ සතර ඊ타මත්ම මැනවින් ඊ타මත්ම හොඳින් දැනගත යුතුයයි කියලා බාගිතුන් වහන්සේ අවධාරණය කරන්ට යෙදුණා පින්නත් මෙවැනි සූත්‍ර දේශනාවක් අද අපේ දේශනාවට මා විශේෂයෙන්ම පාදක කරගත්තේ ඔබත් මමත් මේ ජීවත් වන කාලවකවානුව ඔබට පමණක් නෙමෙයි මට පමණක් නෙමෙයි සතා සිව්පාවට පවා ඊ타මත්ම අහිතකර කාල පරිච්ඡේදයක්
අපි ඉදිරි දේශනාවකදී මෙවිනි කාලවකවානුවක් ඇතිවීම සඳහා බලපාපු ප්‍රධානතම කාරණාව කුමක්ද ඒ සඳහා අපේ ජීවිතේට රැකවරණයක් විදියට තිබීwidetildeන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳවත් විශේෂයෙන්ම දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා ඔබ දන්නවා මේ වෙන විට ලංකාවේ පමණක් මේ ලෝකෙත් මේ කොවිඩ් වසංගත තත්ත්වේ නිසා මේ රෝගාබාධයට පත්වෙච්චි දහස් ගණනක් පිරිස ලංකාවේ විශේෂයෙන් ජීවත් වෙනවා අපේ රටට ආසන්නම රට වූ ඉන්දියාවෙත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මරණයට පත් වෙලා ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ රෝගකාරක තත්ත්වයට ඍජුවම මුණ පාලා සිටිනවා ගුදුරු විලා සිටිනවා ලංකාවේ බොහෝ වෙලාවට අපිට පේනවා අස්සක් මුලක් නෑරම විවිධ තැන්වල ජීවත් වන අපේම සහෝදර ජනතාව සමහර වෙලාවට අපටම උදව් උපකාර කරලා සාසනෙට උදව් උපකාර කරලා ඒ වගේම අපේ ධර්මයේම ශ්‍රවණය කරපු බොහෝ පිරිසක් මේ රෝගකාරක තත්ත්වයට කුදුරු වෙලා සිටිනවා. එතකොට මෙවැනි රෝගකාරක තත්ත්වයක් ඇති වෙනකොට අපි දන්නවා ඒවට ජාති ભેද ඇත්තේ නැහැ ආගම් ભેද ඇත්තේ නැහැ. ඒ වගේම Tamange බලපුලුවන් කාරකම් සියලු දේවල් නැති වෙලා පොදුවේ කාටත් මේ භයානක රෝගකාරක තත්ත්වය උදා වෙලා තිබෙනවා. මිනිස්සු Tamange ජීවිතයේ තුල මේ විදියට විවිධ රෝගාබාධයන්ට මුහුණ පාලා ජීවිතේ දැඩි ලෙස යම් යම් ආකාරයේහි පීඩාවන්ට පත්ලා ඉන්න වෙලාවක අපට පේනවා පසුගිය කාල පරිච්ඡේදයේ තුල පසුගිය සතිය තුල ශ්‍රී ලංකාවේ ජීවත් වන අපිට අපේ වටිනාම සම්පත වූ මුහුදු සම්පත එම නැත්නම් මේ කරදිය බලල්ල තුල ඇතිවිච්චි ඒ නැවක් ගිනිබත් වීමෙන් ඇතිවිච්චි දැඩි පීඩාකාරී ස්වභාවය බොහෝ වෙලාවට ගමක ඉන්න අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවෙකුට මේ කාරණාව පිළිබඳව අපිට යම් යම් ආකාරයේ ඔබට දැනීමක් නොතිබුණත් ඒ ගිනිගත්ත නැව නිසා ඇතිවිච්චි විනාශකාරී ස්වභාවය තත්ත්වේ නිසා අපේ රටට ඇති වෙලා තිබෙන අහිතකර බලපෑම මත්ස්‍ය සම්පතට ඇති වෙලා තිබෙන අහිතකර බලපෑම ඒ විතරක්ම නෙමෙයි විශේෂයෙන් වෙරළාසන්න ප්‍රදේශවල ජීවත් වන අපේම සහෝදර ජනතාවගේ ජීවිතයට ඇති වෙලා තිබෙන බලපෑම පාරිසරික වශයෙන් ඇති වෙලා තිබෙන බලපෑම මේ ඉතාමත්ම විනාශකාරී ස්වභාවයක් ඔබට පේනවා මිනිසුන්ගේ ජීවිතේට රටකටුණත් ප්‍රශ්න එකින් එක ගොඩ ගැහිලා එනවා ඒ අතරතුර අපිට පේනවා පසුගිය දවස් කීපේ පුරාවටම අපේ රටෙහි ඇතිවිච්චි අයහපත් කාලගුණක තත්ත්වේ නිසා බොහෝ වෙලාවට විවිධ මාධ්‍ය ඔස්සේහි අපේ ඒ රූප රාම දකිනකොට අපේ හදවත එක්තරා ආකාරයක විශාල කම්පනයකට පත් වෙනවා දහස් ගණනක් මිනිස්සු අවතැන් වෙලා Tamanගේ උන්හිඳි තැම් අහිමි වෙලා ඒ වගේම ලක්ෂ සංඛ්‍යාතව පිරිසකට Tamanගේ ජීවිතයේ යම් පීඩාවක් ඇතිලා තිබෙනවා බොහෝ වෙලාවට අපිට පේනවා Tamanගේ ජීවිතයේ තුල Tamanගේ දේපල වස්තු සහ බොහෝ දේවල් අහිමි වෙනකොට ජීවිත හානි විශාල ප්‍රමාණයක් සිදු වෙලා තිබෙනවා අද මේ දේශනාවට මා මූලික වශයෙන්ම ඔය කියන කාරණාවන් මට පාදක වීමක් සිදු වුණා අද දේශනාවට ප්‍රධානතම මාතෘකාවක් විදියට යොදා ගන්නටත් අපි දැකපු බොහෝ රූප රාමු තුල සුවිශේෂත්වයක් තිබුණා ඒ තමයි මේ තිරිසංගත සතුන් පවා දැඩි ලෙස පීඩාකාරී ස්වභාවයකට පත් වෙලා සිපිච්ච ස්වභාවය එක බලු පෙට්ටියක් ඒ සුන කම්ම කෙනෙක් Tamange පැටුවන් ගෙනියන්න කියන හැඟීමෙන් යුක්තව එහෙම නැත්නම් එක්තරා ස්ථානයක ඉඳගෙන ජලපහරට අහු වෙලා ඒ සුනක පැටියා එහෙම නැත්නම් ඒ සත්තාගේ අම්මා ඊ타මත්ම කම්පිත ලෙස හඬලන ස්වරූපය බොහොම සත්පුරුෂ ගුණගරුක මිනිසු කීප දෙනෙක් අහු වෙලා ඒ සත්තු ටික බේරාගත් අවස්ථාවත් අපි විශේෂයෙන් මේ වීඩියෝ දර්ශනය තුළ අන්තර්ජාලය තුළ අපි දැක්කා අපිට පේනවා සමහර වෙලාවට මිනිස්යාගේ ජීවිතයේ තුළ නැති ගතිගුණ බොහොමයක් දේවල් තිරිසන් සතුන්ගේ ජීවිතයේ තුළ තියෙනවා ඒ සුනකයා Tamanගේ දරුවන් බේරා ගන්නියයි කියලා කෙන හැඟීමෙන් යුක්තව බොහෝ වෙලාවට අඩන විට වැළපෙන විට මනුෂ්‍ය හදවතක් තියෙන බොහෝ දෙනෙක්ගේ හදවත් කම්පණයකට පත් වෙනවා ලෝකයේ තුල සමහර වෙලාවට Tamanම ලෝකිට බිහි කරපු දරුවන් පිළිබඳව කිසිදු හැඟීමක් නැතුව උපන් වෙලාවෙම දරුවන් මහපාරට එහෙම නැත්නම් කුණු ගොඩකට එහෙම නැත්නම් බෙල්ල මිරිකලා දාන ලෝකයක් තුල තිරිසංගත සතුන්ගේ ස්වභාවය තුල පේනවා ඒ අය කොයිතරම්නම් බැඳීමක් Tamanගේ දරු පැටවුන් එක තියනවාද කියලා ඒත් එක්කම අපි දැකපු කාරණාව තමයි සමහර තරුණ පිරිස් විවිධ කණ්ඩායම්
තනිතනි පුජ්‍යලයන් විදියට ඒ පළාත් තුළ ජීවත් වන සුනකයන්ට විශේෂයෙන් ආහාර ලබා දීමේ කටයුත්ත මේ බොහෝ මානසික දේවල් මානසික ක්‍රියාවන් මේ සමාජය තුළ සිදු වෙනවා තවත් වෙලාවට අපිට පේන්නේ බොහොම අසාධාරණ විදියට යම් යම් ක්‍රියාවන් සිද්ධ වෙනවා නීතිය වුණත් කාටත් සාධාරණ විදියට ඉටු විය යුතුයි නීතිය තුළ ලොකු කුඩා ભેදයක් ඇත්තේ නැහැ පුංචි අහිංසක මිනිසයාටත් ගමේ ඉන්න හාමුදුරන් වහන්සේටත් ඉහළම පැලැන්ති ඉන්න මහානායක හාමුදුරුවන්ටත් රාජ්‍ය නිලධාරීන්ටත් කාටත් නීතිය සමාන විදියට ක්‍රියාත්මක වෙනවා එතකොට තමයි ලෝකයක් තුල රටක් තුල පරමාදර්ශී සමාජයක් බිහි කරන්න අපිට හැකියාවක් තිබෙන්නේ මේ බොහෝ දේවල් අපිට පේන අපේ සමාජයේ තුලින් යම් යම් ආකාරෙහි ගිලිහිම් තත්ත්වයන්ට ලක් වෙලා තිබෙනවා ඉතින් එවැනි තත්ත්වයක් තුල අපි අවබෝධ කරගන්න අවශ්‍ය වෙන අපේ ජීවිතය රැකගන්නේ කොහොමද ජීවිත ආරක්ෂාව ඇති කරගන්නේ කොහොමද ආධ්‍යාත්මික රැකවරණේ ලබා ගන්නේ කොහොමද කියන කාරණාව පින්නතුලාට අද මගේ මේ තාන සූත්‍ර දේශනාවට පාදක කරගන්නට යෙදිච්චි ගාථා පාඨෙහි මූලිකම නිමිත්ත විදියට මගේ හිතට දැඩි ලෙස කම්පණයකට පත් වෙච්ච කාරණාවක් ඔබ දන්නම මීට වසර කීපයකට උඩදිත් මේ කෑගල්ල අරණායක ප්‍රදේශයේහි අපි දැක්කා විශාල නායයමක් සිද්ධ වුණා මිනිසු සිය ගණනකගේ ජීවිත විනාශ ස්වභාවයට පත් වුණා මීට දශක කීපයකට උඩදී අපි දැක්කා මුහුද ගොඩ ගැලීමෙන් සුනාමි තත්ත්වය තුලත් අපේ මිනිසුන්ගේ ජීවිත දහස් ගණනක් නැති වුණා දේපොළ නැති වුණා පසුගිය දවස් කීපයේ මීට දවස් 3-4කට උඩදී මාවනෙල්ල දෙවනගල ප්‍රදේශයේහි පස්කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ පිරිසක් අභාවයට පත් වුණා ඡායාරූපල දැකපු ආකාරයකට මම දැක්කී අම්මා තාත්තා දියණිය පුතා මෙයාදී වශයෙන් පවුලේ ඉන්න පිරිස ඒ පස්කන්දට මොහොතකින් යට වෙලා මරණයට පත් වීමේ ඛේද වාචකය බොහෝ වෙලාවට සමහර තැන්වල දීහි ගිලීලා මරණයට පත් වෙච්ච අවස්ථා මේ ස්වභාවයන් දකිනකොට අපි මොනතරම් අවිනිශ්චිත ලෝකයක් තුලද ජීවිතය ගත කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන වටිනාකම අපිට මේ වෙලාවේදී බොහෝ සෙයින් ජීවිතයට සමීප කරගන්න පුළුවන් එවැනි පස්කන්දක් කඩාගෙන වැටිලා මරණයට පත් වෙච්ච පිරිස පිළිබඳව හිතනකොට කල්පනා කරනකොට ඒත්ගේ ඥාතීන්ට හෝ වෙනත් දූ දරුවන් සිටිනවා නම් ඒ අයට ඒ සිදුවීමත් එක්ක මෙති වෙන ස්වභාවයේ தত্ত্বය මානසික ස්වභාවයේ කොයි වගේද ඔබට සමහර වෙලාවට මේක ගොඩාක් දැඩි ලෙස දැනෙන්නේ නැති වුණාට ජීවිතයේ තුල යම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙච්ච වෙලාවකදී ඒ ප්‍රශ්නෙට ගැටලුවට මැදිහත් වෙච්ච මිනිසු තමයි ඒ ප්‍රශ්නයේ ගැටලුව තුල තියෙන වේදනාව සහ කම්පිත ස්වභාවය කියලා කියන එක ඒ ඇත්තන්ට දැනින්නේ. ඔබ දන්නවා සාමාන්‍ය මිනිසෙක් මරුණාට පස්සේ මළ ගෙදරකට යනවා. හැබැයි කිසියම් මනතුරක් ඇති වෙලා මැදි වයසේ හෝ විවාහ තරුණ වයසේ හෝ වේවා කවුරු හරි කෙනෙක් මරණයට පත් වෙච්ච වෙලාවකදී පිට පේනවා ඒ මරණයට පත් වෙච්ච අයගේ දුවා දරුවන් ඥාතීන් හිතවත් අයින්වනම් ඒ නිවසේදී දැඩි ලෙස කම්පණයකට පත් වෙලා ශෝකයට පත් වෙනවා. ඒ වේදනාව කියලා කියන එක පින්වත්නි දැනෙන්නේ ගෙදර නිවාසයේ ඉන්න අයට. පිටින් ගියපු අයට ඔබට මේ මොහොතේදී යම් කම්පිත තත්ත්වයක් ඇති වුණත් විනාඩි කීපයක් යනකොට පැය කීපයක් යනකොට ඔබට ඒ විනිස ස්වභාවයක් ඇතිවන්නේ නැහැ. ජීවිතේ ප්‍රශ්නයකට ගැටලුවකට මුහුණ දුන්න අයටමයි එහි තියෙන බරපතලකම වේදනාව සහ සියලු දේවල් දැනෙන්නේ. ඒ නිසා මිනිසු ජීවිතේ එක්තරා ආකාරයකට අනාථ භාවයකට පත් වීමක් සිදු වෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබට අපට නැවත නැවතත් අවධාරණය කරලා දුන්නේ මේ ජීවිතය තුළ තිබෙන ස්වභාවයේ தත්ත්වය යථා ස්වභාවයේ ඉතාමත්ම හොඳින් අවබෝධ කරගන්න කිව්වා. පින්වත් බලන්ට තථාගතයන් වහන්සේ අපට අවධාරණය කිරීමක් කරනවා මහණෙනි මේ ලෝකයේ තුල ප්‍රධානතම කරුණු හතරක් තිබෙනවා. මේ කරුණු හතර කිසියම් මිනිසෙක් Tamanගේ ජීවිතය තුළ දන්නවනම් අතවශ්‍යම මේක තාන කියන වාචාර්ථය ගන්නකොට අපිට පේන මේක හේතු විදියට දකින්න පුළුවන් මේ කරුණු හතර ඉතාමත්ම කෙටියෙන් මම සඳහන් කරලා අපේ ජීවිතයට වඩාත් දැනෙනම කාරණාව පිළිබඳව මම ඔබට සාකච්ඡා කරන්න කැමැතියි ඒ නිසා ඔබ මේ ධර්මයේ ඉතාමත්ම හොඳින් ශ්‍රවණය කරනකොට භාවනාවක් විදියටම Tamange සිතේහි භාවනා ආරම්භණයක් ඇති කරගෙනම ධම්ම විචය එහෙම නැත්නම් ධර්මය මෙනෙහි කිරීම ධර්ම මානසිකාර්ය තමන්ගේ සිත් තුළ ඇති කරගෙනම මේ ධර්මයේ ශ්‍රවණය කළ යුතු වෙනවා සංවාසීන වික්ඛවේ සීලං වේදිතබ්බං තංචකෝ දීගේන අද්දුනානෝ ඉතරං මානසිකරෝතා නොඅමනසිකාරා
පඤ්ඤවතානො දුප්පඤ්ඤේන භාගිතුන් වහන්සේ අවබෝධාරණය කරන්නේ මේ ලෝකයේ තුල මිනිස්සුකගේ තියෙන සිල්වත්කම ඒක දැකෙන්නට පුළුවන්කමක් තිබෙන්නේ බොහෝ කාලයක් ඒ පුජ්‍යලයා සමග ජීවත් වීම මගින් හැබැයි එය ටික දවසක් නෙමෙයි බොහෝ කාලයක් සමහරකට අවුරුද්දක් දෙකක් වෙන්න පුළුවන් එතකොට තමයි යාගේ තියෙන සිල්වත්කම දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ හැබැයි ඒ සිල්වත්කම දකින්නට හැකියාවක් තිබෙන්නේ ප්‍රඥාවන්ත මිනිසයාටමයි ප්‍රඥාවක් නැති කෙනාට කෙනෙකුගේ සීලේ ගුණේ ස්වභාවය කියන එක අවුරුදු ගණනාවක් තිස්සේ ජීවත් වුණත් එයාට දකින්නට හැකියාවක් ඇත්තේ නැහැ මේ කාරණාව මේ සූත්‍ර දේශනාවේදී බොහෝ සෙයින් විස්තර කරනවා අපි අවශ්‍ය කරන කාරණාවන් බලමු කාල වේලාව හැටියට පින්වත්නි මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා සංඝෝහාරේන භික්ඛවේ සෝච්චයං වේදි තබ්බං තංචකෝ මේ ආදි වශයෙන් සඳහන් කරනවා කිසියම් මිනිසෙක් සමග සල්ලාපේන් එහෙම නැත්නම් කතා කිරීමෙන්ම තමයි යාගේ තියෙන පිරිසිදුකම හෝ අපිරිසිදුකම දකින්නට හැකියාවක් තිබෙන්නේ එයත් ටික කාලයක් ආශ්‍රය කිරීමෙන් නෙමෙයි බොහෝ කාලයක් ආශ්‍රය කිරීමෙන් එයත් ප්‍රඥාවන්තයාටමයි දකින්නට හැකියාවක් තිබෙන්නේ මොළයක් නැති ප්‍රඥාවන්තකමක් නැති මිනිසයාට තවත් කෙනෙකුගේ තිබෙන පිරිසුදු භාවය කියලා කියන එක දකින්නට හැකියාවක් ඇත්තේ නැහැ මේ කාරණාවත් මේ සූත්‍ර දේශනාවේදීත් අටුවාවේදීත් පින්වත්නි අපට විශාල වශයෙන් විස්තර කිරීමක් කරන්න හැකියාවක් තිබෙනවා ආපදාසු භික්ඛවේ තාමෝ වේදි තබ්බෝ කිසියම් කෙනෙකුගේ ජීවිතයට ඇතිවෙන විපත්‍ය මෙන්න මේ කාරණාව තමයි වැඩිපුරම අද දේශනාවේදී මා අවධාරණය කරන්නේ කිසියම් මිනිසෙකුට ජීවිතය තුළ විපත්‍යක් ඇතිවෙනකොට තමයි එයාගේ ශක්තිය බලන්නට හැකියාවක් තිබෙන්නේ අපි දන්නවා සමහර වෙලාවට මේ කාරණාවේදී බොහෝ මිනිසු තමන්ට තියෙන විවිධ ශක්ති බලයත් එක්ක ජීවත් වෙනවා හැබැයි කරදරයක් විපත්‍යක් ජීවිතයට ඇති වුණාට පස්සේ තමයි එයාගේ ශක්තිය බලය කුමක්ද කියන කාරණාව ඉතාමත්ම හොඳින් මතු කරගන්නට පුළුවන්කමක් තිබෙන්නේ එහෙම නැත්නම් කිසියම් කෙනෙකුගේ ජීවිතයට විපත්‍යක් කරදරයක් එනකොට තමයි එයාගේ ජීවිතය තුළ තියෙන ශක්තිය පේන්නේ එයා කොහොමද මේ ප්‍රශ්නෙට ගැටලුවට මුහුණ දෙන්නේ එතකොට මේ ප්‍රශ්නෙට ගැටලුවට මුහුණ දීමේ ස්වභාවය මත එයාගේ තියෙන පෞරුෂත්වය ආත්ම ශක්තිය සහ සියලු දේවල් අපිට දකින්නට හැකියාවක් තිබෙනවා එයත් මේ දවසකින් දෙකකින් නෙමෙයි කෙනෙකුගේ ජීවිතයක් එක්ක මිනිස්සෙක් එක්ක අපි බොහෝ කාලයක් ජීවත් වුණාට පස්සේ බොහෝ කාලයක් ඇසුරු කළාට පස්සේ ගනුදෙනු කළාට පස්සේ තමයි ඒ කෙනෙකුගේ ජීවිතය තුළ තිබෙන ඒ ශක්තිය ස්වභාවය දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ එයත් පුළුවන්කමක් තිබෙන්නේ ප්‍රඥාවන්තයාටමයි සාකච්ඡායි විග්ඝවේ පඤ්ඤාසු වේදි තබ්බා සාකච්ඡාවේම තමයි තවත් කෙනෙකුගේ ප්‍රඥාවන්තකම ස්වභාවය දකින්නට හැකියාවක් තිබෙන්නේ සාකච්ඡා කරනකොට තමයි යම් යම් ගැඹුරු කාරණාවන් මතුවෙන්නේ සාකච්ඡා කරනකොට තමයි ඒ දැනීම අවබෝධය අපිට දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ ඒ නිසා පින්වත්නි මෙයත් බොහෝ කාලයක් ආශ්‍රය කිරීමෙන්ම තමයි දකින්නට පුළුවන්කමක් තියෙන්නේ ප්‍රඥාවන්තයාටම තමයි ඒ ස්වභාවයත් අවබෝධ කරගන්නට හැකියාවක් තිබෙන්නේ දැන් ඉතාමත්ම වටිනවා ජීවිතේට වටිනා කාරණා හතරක් පිළිබඳව මෙතනදී අපිට දකින්නට පුළුවන්කමක් තිබෙනවා එකක් තමයි ඔබට ඔබේ ජීවිතය ගැන එක්තරා ආකාරයකට මේ මන බලන්නට පුළුවන්කමක් තිබෙනවා සමාජය තුළ ජීවත් වන මිනිසුත් එක්ක ගනුදෙනු කිරීමේදී අපි මිනිසු හඳුනා ගැනීමේදී ඒ අයගේ තියෙන ජීවිතවල තිබෙන අගමුල කුමක්ද ස්වභාවය කුමක්ද දැනීම කුමක්ද ඒ අයගේ තියෙන සිල්වත්කම ගුණවත්කම ප්‍රඥාවන්තකම කුමක්ද කියලා කියන එක ඉතාමත්ම හොඳින් මැනකියා බලා ගන්නටත් මේ කරුණු හතර ජීවිතයට එක්තරා ආකාරයකට උපකරණයක් විදියට මෙය භාවිතයට ගන්න පුළුවන්කමක් තිබෙනවා. පින්වත්නි සමහර වෙලාවට මේ කාරණා හතරම බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අපිට න්‍යායක් විදියට මේ කම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක න්‍යායක් විදියට භාවිත කරන්න පුළුවන්. න්‍යායක් කියලා කියන්නේ එක්තරා ආකාරයක උපකරණයක්. එහෙම නැත්නම් මේ උපකරණීය යොදල ඉවරලා කෙනෙකුගේ ජීවිතය තුළ තියෙන බොහෝ දේවල් මැන කියා ගන්නට හැකියාවක් තිබෙනවා මම මේ දේශනාවට වඩාත් ඔබට කැමති මේ සඳහන් කරපු කාරණා හතරෙන් විශේෂයෙන් තුන්වෙනි කාරණාව පිළිබඳව පළමුවෙන්ම සාකච්ඡාවට භාජනය කරන්න එතකොට එක්ක විසීමෙන්ම සීලය දැනගන්න පුළුවන් ඒ වගේම කතාවෙන්ම පිරිසුදු බව දකින්න පුළුවන් ඒ වගේම විපත්‍යක් අවස්ථාවකදී තමන්ගේ ශක්තිය බලගන්න පුළුවන්කමක් තියෙනවා කිසියම් කෙනෙකුගේ සාකච්ඡාවෙන්ම ප්‍රඥාව දකින්න පුළුවන්.
පින්වත්නි ඔබට ජීවිතයට ගොඩක් සමීපයි ඒ සමීපීච්ච කාරණාව තමයි ජීවිතයට යම් විපත්තිකර කාල පරිච්ඡේදයක් උදා වෙනකොට ඔබට පේනවා සමහර වෙලාවට මා අද මේ දේශනාවට පාදක වෙච්ච කාරණාවත් අරගත්තට පස්සේ අර මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේහි පස්කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ පිරිසක් මරණයට පත් වීම ඒ වගේම මේ ධර්ම දේශනාව සිදු කරන මොහොතේදී දහ දිනකට වඩා වැඩි පිරිසක් මේ ස්වභාවික විපත්තිය නිසා මරණයට පත් වෙලා තිබෙනවා කොරෝනා වසඟ තත්ත්වයේ නිසාත් මිය ගිහිල්ලා ඉන්න අපි සියලු දෙනාටම සංසාරය තුල කවරමදාකවත් අකල් මරණ වලට පත් නොවි මෙවැනි රෝගාබාධයන්ට පත් නොවි පරම ආයුෂ භුක්ති විඳින්නටත් ධර්මීය අවබෝධ කරගන්නටත් ශක්තියම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා දැන් අපි බලමු ජීවිතයේ ඇතිවෙන මොහොතක් මොහොතක් පාසා ක්ෂණයක් ක්ෂණයක් පාසාම කියලා කියන්නේ එක්තරා ආකාරයක අභියෝගාත්මක දෙයක්. පින්වත්නි ඔබට පේනවා ඔබ ජීවත් වන වටපිටාව පරිසරය අරගත්තට පස්සේ ජීවත් වන ලෝකයේ දිහා බලනකොට අරමා මුලින් සඳහන් කළ ආකාරයකට මේ ස්වාභාවික විපත්ති ඇවිල්ලා විවිධ රෝගාබාධ තත්ත්වයන් නැති වෙලා ඒ අතරතුර මේ අධික වර්ෂාපත නිසා ඩෙංගු රෝගය වගේ දේවල් නැති වෙලා මිනිසුන්ගේ තුල භාවිත කර මිනිසු හදා වඩා ගත්ත ගොවිතැන්පත් විනාශ ස්වභාවයට පත් වෙලා මේ මහා කාල විපත්ති කාල පරිච්ඡේදයක් උදා වෙලා තිබෙන්නේ මේ මහා කාල විපත්ති කාල පරිච්ඡේදයක් තුල මේවට විවිධ හේතු බලපානට පුළුවන්කමක් තිබෙනවා නමුත් අපි ධර්මයේ හොඳට අවබෝධ කරගන්න අවශ්‍ය නිසා ධර්මී ශක්තිය ජීවිතයට අවශ්‍ය නිසා අපිට මෙවැනි විපත්තිකර අවස්ථාවකදී අපි කිසිසේත්ම කම්පණයකටපත් නොවි ඔබට ජීවත් වෙන්නට හැකියාවක් තිබෙනවා නම් ඒ ඉතාමත් වටිනවා ඔබ දන්නවා මෙවැනි ප්‍රශ්න ගැටලු ඇති වෙනකොට අපි ලෝකයේ දිහා බලාගෙන දොස්පරොස් තියෙන අවස්ථාවන් තිබෙනවා අහස දිහා බලාගෙන දොස්පරොස් තියෙනවා රටේ පාලනය කරන පාලකයන්ට අපි බැනවදිමින් ජීවත් වෙනවා වටපිටාවේ අයට බැනවදිමින් ජීවත් වෙනවා එතකොට අපිට පේනවා ඉnde ඉndeම අපි ලෝකයාට බැන බැන ඉන්නකොට අපේ හදවතත් එක්තරා ආකාරයකට කම්පිත තත්යකට පත් වෙලා කෙලිස් බරිත තත්යකට පත් වෙලා අපි දැඩි ලෙස මානසික වශයෙන් පීඩාකාරී ස්වභාවයකට පත් වෙනවා පෘතජ්ජන මිනිසු විදියට ඔබට මෙවැනි හැඟීමක් ඇති වෙනවා තමයි හැබැයි ඒ වුණාට ධර්මීය ඊ타මත්ම හොඳින් ශක්තිමත් විදිර ජීවිතයට ඇති කරගත්තට පස්සේ පින්වත්නි මේ බොහෝ දේවල් වලින් ජීවිතේ වළක්ක ගන්නට පුළුවන්කමක් තිබෙනවා දැන් අපි බලමු තුන්වෙනි කාරණාව කෙනෙකුට ජීවිතයේ තුල ඇතිවෙන අභියෝගාත්මක දේ. මේ අභියෝගාත්මක දේ තුල තමයි ඔහුගේ තියෙන ශක්තිය කියලා කියන එක මන බලන්නට පුළුවන්කමක් තිබෙන්නේ. මේ ධර්මීය ශ්‍රවණය කරන මගේ අම්මා තාත්තා ආච්චි සීයා සහෝදරයා හෝ සහෝදරිය හෝ වේවා කවුරු හරි කෙනෙක් ඔබට ඔබේ ජීවිතයේ තුල ඔබ උපයාගත් දෙයක් තිබෙනවා. ඔබ රැස් කරගත් දෙයක් තියෙනවා. ඒ සමහරලට රැස් කරගත් දේ ඔබේ දුවා දරුවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිල මුදල් ධනීය වස්තු හෝ වෙනත් දෙයක් වෙන්න පුළුවන්. ඔබේ પરම්පරාව වෙන්න පුළුවන්. ඔබේ ඥාතීන් හෝ වෙනත් අය වෙන්න පුළුවන්. සමහර ඇතන්ට බොහෝ පිරිස් බලයක් සිටිනවා. ඒ පිරිස් බලයක් සිටින නිසාම තමන්ට ජීවිතයේ තුල කිසිදු බයකින් සැකයකින් තොරව ජීවත් වෙන්න හැකියාවක් තිබෙනවා. මේ මොන දේවල් ජීවිතයේ තුල තිබුණත් පින්වත්නි ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් විපත්තිකර තත්ත්වයක් ඇති වෙනකොට ඔබ ඒට මුහුණ දීමේ ස්වභාවයේ මත ඔබේ තියෙන ශක්තිය හයිය බලන්නට පුළුවන්කමක් තිබෙනවා මිනිස්සු තමන්ගේ ජීවිතේට විපත්තියක් කරදරයක් වෙනකම්ම තමන්ගේ බල බලවංකාරකම් ගැන කියනවා තමන්ගේ හයිය ශක්තිය ගැන කියනවා තමන්ගේ රස්සාව ගැන කියනවා තමන්ගේ પરම්පරාව ගැන කියනවා තමන්ගේ දූ දරුවන් ඥාතීන් ගැන කියනවා හැබැයි විපත්තියක් කරදරයක් ආපු වෙලාවට ওই බල බලවංකාරකම් ශක්තියින් සියල්ලම බිඳුවකට වැටෙනවා. එතකොට අපි එක්තරා ආකාරයකට මුලා වෙච්චි අවිද්‍යාවට ග්‍රහණය වෙච්චි ලෝකයක් තුල ජීවිතය ගත කරන්නේ. ඉද බික්කවේ ඒකච්චෝ ඥාති වේසෙනිනවා මුට්ටෝ සමානෝ භෝග වේසෙනිනවා මුට්ටෝ සමානෝ රෝග වේසෙනිනවා මුට්ටෝ සමානෝ इति පටිසංකිච්ඡති. ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවිතේට අභියෝගාත්මක දියක් විදියට සලකන විට මෙන්න මේ කියන ප්‍රශ්න ගැටලු තුනට අපි මොහොතක් මොහොතක් පාසාම පින්වත්නි අපි ගත කරන හැම කාල පරිච්ඡේදයකදීම මුණ පාණ්ඩ සිදු වෙනවා
පළවෙනි කාරණාව විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා ඥාති ව්‍යසනී කියලා කියන එක. ඔබ දන්නවා මේ ඥාති ව්‍යසනී හා සම්බන්ධ වූ දේශනාවන් ගණනාවක්ම අපේ බොහෝ දේශනාවන් වලදී ඔබට අවධාරණය කළා තිබෙනවා. ඒ නිසා ව්‍යසනියක් කියලා කියන්නේ ජීවිතේට යහපත් දෙයක් නෙමෙයි. ව්‍යසනියක් කියලා කියපුවාම අපි කියන මහ විපත්තියක් කියලා කියනවා. මේ මොන විපත්තියක්ද අනේ මගේ පවුලට ඇති වුනේ? මොන විපත්තියක්ද මගේ දරුවාට ඇති වුනේ? මොන විපත්තියක්ද මගේ ජීවිතයට ඇති වුනේ? මෙන්න මේ විදිහට මේ කරදරයක් බාධකයක් එනකොට අපි මේ විපත්තියක් විදිහට ජීවිතය තුළ ඇති වෙනවා. අපි ඒක සඳහන් කරනවා. ඒ නිසා ජීවත් වන ලෝකයේ තුල හැම දිනාටම මා සඳහන් කරන්නේ මේ කියන ව්‍යසන වලින් බොහෝ වෙලාවට මිනිසුන්ට මග හරින්න හැකියාවක් ඇත්තේ නැහැ. ඥාති ව්‍යසනී කියලා කියන එක ඔබ සමීපෙහි ඉන්න ඔබත් එක්කම ජීවත් වෙච්ච ඔබත් එක්කම කාපීපු ඔබත් එක්කම ගමන් බිමන් ගියපු ඔබට ඔබේ ජීවිතයේ තුල උදේ ඉඳලා රැය වෙනකන් රැකවරණයක් ලබා දුන්න ඔබේ තනි නොතනියට ජීවිතයේ තුල හිටපු කෙනා සමහර වෙලාවට ඔබත් එක්ක තනියම ඔබේ ජීවිතේ ගත කළේ. අපි හිතමුකෝ කවුරු හරි දෙනෙක් විවාහයකට පත් වෙලා සිටිනවා. ඒ විවාහයට පත් වෙලා හිටපු අයට දරු මල්ලව හිටියේ නැහැ. හැබැයි විවාහක යුවළ ඉතාමත්ම හොඳින් ඒ වගේම සතුටින් සමාදානෙන් ජීවිතේ ගත කළා. තනි නොතනියට ජීවිතේ තුල හිටියා. හැබැයි එක්කෙනෙක් කවදා හරි දවසක අයින් වෙලා ගියාට පස්සේ ඔබට මේක ඉතාමත්ම තදින් දැනෙනවා. කම්පණයකට පත් වෙනවා හදවතට තමන්ගේ හිතට ලොකු වේදනාවක් දැනෙනවා. පින්වත්නි ඒ නිසා අපි මේ ඥාතීන්ගේ වියෝවීම කියලා කියන එක අපිට මේක ඉතාමත්ම හොඳින් විග්‍රහයකට ලක් කරන්න පුළුවන්කමක් තිබෙනවා. බලන්න දැන් අර මාවනෙල්ල ප්‍රදේශයේහි ඇතිවිච්චි පවුලක් සම්පූර්ණයෙන්ම මහ පොළොවට යට වෙනකොට පස්කන්දක් කඩාගෙන වැටලා ඥාති සියලු දෙනාම නැති වෙලා යනකොට ඒක මහා විපත්තිකර තත්ත්වයක්. ඒ විපත්තිකර තත්ත්වයක් ඇති වෙනකොට ගමේ ඉන්න ඇත්තෝ කම්පණයකට පත් වීමක් සිදු වෙනවා. වටපිටාවේ ඉන්න පිරිස කම්පණයකට පත් වෙනවා. එතකොට පින්වත්නි අපිට එවැනි කම්පණයකට පත් වෙන අවස්ථාවකදී අපි සාමාන්‍ය මිනිස්සු විදියට ඒ වෙලාවේදී හදවත තිගැස්මකට ලක් වෙලා අපිට යම් යම් ආකාරයේහි අපහසුතාවන් දැනුණත් අපි ධර්මයේ අපිට මෙනෙහි කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් බලන්න ඥාතීන්ගේ තියෙන විශේෂණි අපි තව දුරටත් මේ ගැන කතා කරමු. ඒ විතරක් නෙමෙයි මිනිස්සු හරිහම්බ කරගත්ත බොහෝ දේවල් මිනිස්සු ගොඩනගාගත්ත දේවල් අපිට පේනවා මේ පසුගිය දවස් කීපේ පුරාවට ලංකාවේහි විවිධ ප්‍රදේශවලට ඇදහැලිච්චි ධාරානිපාත වර්ෂාව නිසා මිනිසුන්ගේ භෝගියන් අක්කර සිය ගණනාවක් විනාශස් ස්වභාවයට පත් වුණා. භෝගියන් විනාශස් ස්වභාවයට පත් වීම ඒක විපත්තියක් මිනිසෙකුට ජීවිතයේ තුල. ඒ විපත්තිකර අවස්ථාවකදී මිනිසු කොච්චර සුසුම් මෙලන අවස්ථාවක් තියෙනවද? කම්පණයකට පත් වෙන අවස්ථාවක් තිබෙනවද? බලන්න එවැනි අවස්ථාවක් ජීවිතේට ඇති වෙනකොට අපි ගොඩාක් කම්පණයකට පත් වෙලා දැඩි වේදනාකාරී ස්වභාවයකට පත් වෙනම රෝග ව්‍යසන කියලා කියන එක ඔබ දන්නවා මේක ජීවිතයේ සෑම මිනිසෙකුටම කවදා හරි දවසක මූණ පාන සිදු වෙන කාරණාවක්. රෝගියන් නැති වෙන එක ව්‍යසනයක් විපත්තියක්. ජීවිතේ කවරම දාක්වත් අපි උත්පත්ති ලැබන වෙලාවේදී ඔබ කිසිසේත්ම හිතුවේ නැහැ කල්පනා කළේ නැහැ අනාගත කාලයේදී මගේ අවුරුදු වයස අවුරුදු 25 20 30 40 50 60 70 80 දී මේ කොවිඩ් වසංගත තත්යක් ඇතිබේයයි කියලා කිසිම කෙනෙක් හිතුවේ නැහැ කල්පනා කළේ නැහැ. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේ අනාගත කාලයේදී ලෝකේ ජීවත් වන මිනිසුන්ට ඇතිවෙන විපත්තිකර තත්ත්වයන් පිළිබඳව අපට ඉතාමත් හොඳින් දේශනාව දෙරි පැහැදිලි කළා. එතකොට මේ රෝග ව්‍යසනයන් කියලා කියන එකට මෙවිනි ස්වාභාවික විදියට හෝ වේවා කවුරු හරි කෙනෙක් විසින් කරපු දෙයක් නිසා රෝගාබාධයක් නැති වෙන්න පුළුවන්. ඔබට මේ ශරීරයේහි පංචස්කන්ධයේ තුල ඕනතරම් රෝගකාරක තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එනිසා එකින් ගැලවෙන්නට හැකියාවක් ඇත්තේ නැහැ. දීර්ඝ වශයෙන් ජීවත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එයත් බලන්නකො අපේ රටේ ජීවත් වෙන සමහර රාජ්‍ය නායකයන්ට එයතන්ගේ තිබෙන ශාරීරික තිබෙන අබල දුබලතාව. ඔවුන්ගේ ජීවිත තුළ තිබිච්ච බොහෝ ශක්තියින් හීන තත්ත්වයට පත් වෙලා. ලෝකේ බලවන්ත මිනිසුන්ට විවිධ රෝගාබාධයන් ඇති වෙලා තිබෙනවා. ඒ නිසායි රෝගයන් නැති වෙනවයි කියලා කියන එකත් මිනිස්සුෙකුට සෝතාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒකත් පීඩාකාරී ස්වභාවයක්. දැන් එතකොට මෙවිනි ස්වභාවයක් මෙවිනි තත්ත්වයක්
ඇති වෙනවා පමණක්ම නෙමෙයි මිනිසුන්ට ජීවිතයේ තුල භාග්‍යතුන් වහන්සේ අපට මේ දේශනාවේදීම පැහැදිලි කරන්නට යෙදුනා ලාභෝච අලාභෝච අයසෝච යසෝච නින්දාච ප්‍රසංසාච සුඛංච දුක්ඛාති මේ ලෝකයේ තුල ජීවත් වන සියලුම මිනිස්සුන්ට මේ අටලෝ දහමට මෝන දෙන්නට සිදු වෙනවා ඔබ දන්නවා ලාභ අලාභ අයස යස නින්දා ප්‍රසංසා සුඛ දුක්ඛ මෙන්න මේ අටලෝ දහම කියලා කියන්නේ මේ ලෝකයේ තුල ජීවත් වන මිනිස්සු ඉතාමත්ම හොඳින් අවබෝධ කරගෙනම ජීවත් විය යුතු වෙනවා වේලාවකදී ඔබට තාමත්ම හොඳට ඔබට ලාභ උපයනකොට තවත් කාල පරිච්ඡේදයක් තුල ඔබට අලාභයක් ජීවිතයට ඇති වෙනවා ලාභයක් ඇති වෙන තැන හැම වෙලාවක් තුලදීම මනුෂ්‍ය කිතුවත් කල්පනා කළොත් මට හැමදාමත්ම ලාභය තිබෙනවා ලාභය තිබෙනවා කියලා නමුත් හැමදාමත්ම මිනිසෙකුට ලාභයක් උපයන්නට හැකියාවක් නැත්තේ නේ. එයා ලාභයක් උපයන හැම තැනකදීම එයා හිතන්න ඕනේ මේ ලාභය තුළ යම් දවසකදී යම් මොහොතකදී අලාභයක් තියෙනවා කියලා කියන කාරණාව හිතන්නම අවශ්‍ය වෙනවා. ඔබ දන්නවා සමහරලාට මිනිස්සු ජීවිතයේ තුළ ලාභ උපයන්නට අලාභය ගැන කවදාවත් හිතන්නේ නැතුව ලාභී පමණක්ම හිතනකොට ඒත්තුයි ලාභීම පදනම් කරගෙන සමහර සැලසුම් සකස් කරගන්නවා. බැංකු වලින් තමන්ට දරා ගන්නට බැරි විදියට ණය උපයා ගැනීම සිද්ධ කරනවා අප දන්නා බොහෝ පිරිසක් සිටිනවා තමන්ට යම් කාල වකවානුවක් තුල පුංචි ලාභයක් ලැබෙනකොට ඒ ලාභයට වඩා දෙගුණ තෙගුණ ආකාරයකට මුල්‍ය ආයතන වලින් ණය අරගෙන ඒ ණය පසු කාලෙදී ගෙවා ගන්නට බැරි වෙනකොට මේ විපත්තිකර කාල පරිච්ඡේදයක් තුල ඒ ණය ගෙවා ගන්නට බැරි වුණාට පස්සේ ඔවුන් දැඩි ලෙස පීඩාකාරී ස්වභාවයට පත් වෙනවා කායික වශයෙන් දුබල තත්ත්වයට පත් වෙනවා මානසික වශයෙන් දුබල තත්ත්වයට පත් වෙනවා දවස් ගණනාවක් තිස්සේ කල්පනා කර කර සිටිනවා මේවා ගෙවා ගන්න කොහොමද කියලා අහස පොළව ගැට ගන්න තරම් ප්‍රශ්න ගැටළු ජීවිතයට ඇති වෙලා එවැනි අවස්ථාවකදී නිින්දක් ඇත්තේ නැහැ ශාරීරික කෑමක් බීමක් ඇත්තේ නැහැ අඩුම තරමින් හුස්ම ගන්නවත් බැරි මට්ටමකට පත් වෙලා හුස්ම ගන්නට බැරි වෙනකොට පෙනහළු දුර්වල තත්යකට පත් වෙලා නියමිත ආකාරයකට ඔක්සිජන් ගමන් කරන්නේ නැහැ ඉතාමත් මික්මනින් රෝගකාරක තත්ත්වයන්ට පත් වෙනවා ඒ විතරක් නෙමේ ශරීරයේට පුදුමාකාර විදිහේ විවිධ රෝගකාරක තත්ත්වයන් ඉතාමත් මික්මනින් ඇති වෙනවා හේතුව මොකද ශාරීරික දුර්වලයි මනස දුර්වලයි ප්‍රතිශක්ති ඉතාමත්ම හීන තත්ත්වයකට පත් වෙලා ප්‍රශ්න සහ ගැටළු බොහොමයක් දේවල් අපේ ජීවිතය තුළ අපිම නිර්මාණය කරගත්ත දේවල් ප්‍රශ්න සහ ගැටළු කියලා කියන්නේ මේවක් වෙන කවුරුවත් ඇවිල්ලා දෙවියන් වහන්සේ කෙනෙක්වත් වෙන බ්‍රහ්මීෙක්වත් නොපෙනෙන බලවේගයක්වත් ඇවිල්ලා නිර්මාණය කරලා දෙන දේවල් නෙමෙයි ප්‍රශ්න සහ ගැටලු මෙමිනි ස්වභාවයක් ජීවිතයේ තුළ පින්වත්නි ඇති වෙන්නේම අපිම කරගන්නා වූ දේවල් නිසාමයි ඒ නිසා කිසියම් අවස්ථාවකදී Tamanට ලාභයක් උපයන හැම වෙලාවක් තුළදීම ලාභයෙන් ඔබ එක්තරා ආකාරයකට කීර්තියට පත් වෙලා එහෙම නැත්නම් ලාභෙන් උද්දාමයට පත් වෙලා ජීවත් වෙන්න ගියොත් ඒ උද්දාමයේම කවදාහරි දවසක ඔබට පේනවා අලාභයක් ඇති වෙනකොට ඔබට මුණ දීමේ ශක්තියක් ඇත්තේ නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියටම හරි පින්වත්නි එතනදී ගලපලා බලනකොට තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනේ කියලා කියන්නේ එක වචනයක්වත් අපිට ඉවත් කරන්න බෑ බලන්ට මේ ප්‍රශ්නයකට ගැටලුවකට මුණ දුන්නා කෙනෙකුට බට වඩාත් හොඳින් මේ කරනව ජීවිතයට දැනෙනවා සමහර වෙලාවට අපට නින්දාවක් ප්‍රශංසාවක් ජීවිතය තුළ ඇති වෙනවා බොහෝ කාලයක් ඔබට මේ ලෝකේට ඔබ බොහෝ දේවල් සිද්ධ කළා ඔබ පිළිබඳව බොහෝ කීර්ති ප්‍රශංසාවන් ඇති කළා ලක්ෂ සංඛ්‍යාතු පිරිසක් ඔබ වෙනින් ගුණ ගායනා කළා ගමේ ඉන්න අය ඔබට ගුණ ගායනා කළා එහෙත් ඒ ප්‍රශංසාව කියලා කියන කාරණාව ලැබෙන වෙලාවකදී අපි උද්දාමයකට පත් වුණොත් අපි යම්මාකාරයක අධික ලෙස මාන්නීමේ ස්වරූපයක් අපි ඇති කරගත්තොත් පින්වත්නි කවදාහරි දවසක ඔබට නින්දාවක් ලැබෙන විට ඔබට ඒකට මුණ දීමේ ශක්තියක් ඇත්තේ නැහැ. ඔබ නිතරම කල්පනා කළ යුතු වන්නේ යම් සබාවකදී ඔබට ඔබව වර්ණනා කරන අයම ඔබේ පවුලේ ඉන්න අය ඔබව වර්ණනා කරනවා. හැබැයි යම් වෙලාවකදී යම් දවසකදී ඔබ හිතන්නුන මේ වර්ණනා කරන කටවල් වලින්ම තමයි මට නින්දාවක් අපහසයක් සිද්ධ කරන්නේ අපට පේනවා රටේ ජීවත් වෙන බොහෝ රාජ්‍ය නායකයන් හෝ වේවා වෙනත් පිරිස් හෝ වේවා ඉතාමත්ම ඉහළ නිලතල දරන මිනිසුන්ට යම් වෙලාවකදී රටේම ඉන්න මිනිස්සු ආයතනෙම ඉන්න මිනිස්සු ඉතාමත්ම ඉහළින් ප්‍රශංසා කරලා
කීර්ති ගෝසාවක් ඇති කරලා යසසක් ඇති කරලා මේ සියලුම දේවල් ඔක්කොම සිද්ධ කරපු මිනිසුම තවත් වේලාවකදී අපට පේනවා නින්දා අපහස හත්මුතු පරම්පරාවක්ම සිහිපත් කරමින් නින්දා අපහස කරන අවස්ථාවන් මේ ලෝකෙට බිහි කරපු අම්මා තාත්තා සිහිපත් කරමින් සමහර වෙලාවට නින්දා අපහස කරන අවස්ථා තිබෙනවා ඒ නිසා කිසියම් මිනිසෙක් මේ කීර්ති ප්‍රශංසා ඒ වගේම තමන්ට ලැබෙන ජනප්‍රසාදය තුළ උද්දාමයකට පත් වෙනවා නම් ඒ උද්දාමයකට පත් වෙන මිනිසයාට ජීවිතේ කවදා හරි දවසක අර ප්‍රශංසා නොලැබෙන විට නින්දාවන් අපහාසයන් ලැබෙනකොට ඔහුට ඒ දරා ගන්න හැකියාවක් නැත්තේ නෑ හැම වෙලාවක තුලදීම ඔබ කල්පනා කළ යුතු වන්නේ මට මේ ප්‍රශංසා කරන අයම මාව කීර්ති ගෝසාවට ලක් කරන අයම යම් දවසකදී මට මගේ ජීවිතේට මේ අය නින්දා අපහාස කරන්න පුළුවන් ඒ නිසා ඔබ ඒ தත්ත්වේ ඉතාමත්ම හොඳින් දැනගෙන මේකට හේතු ගණනාවක් තිබෙනවා සමහරලට මේ ආත්මෙදී අපි කරන ක්‍රියාවන් පමණක් නෙමෙයි පෙර ආත්ම භවයන් තුල පවා යම් යම් ආකාරයේහි අපි කරපු කර්මයන් ජීවිතයට බලපාන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ අපට අවබෝධාරණය කරන්ට යදුනා මෙන්න මේ කියන ඥාති වේශණයක් හෝ වේවා භෝග වේශණයක් හෝ වේවා ඒ විතරක්ම නෙමෙයි රෝග වේශනක් ජීවිතයට ඇති වෙනකොටත් ඒ වගේම අටලෝ දහම ජීවිතයට වඩා තදින්ම බලපාන අවස්ථාවකදී මිනිසුන්ට මේක දරා ගන්නට හැකියාවක් ඇත්තේ නැහැ ඒ නිසා මිනිස්සු තමන්ගේ ජීවිතය තුළ මේ ප්‍රශ්න ගැටලු සහ නිඳා අපහස අටලෝ දහම ජීවිතයට ඇති වෙනකොට දැඩි ලෙස ශෝකී ස්වභාවයකට පත් වෙනවා ශෝකී ස්වභාවයකට පත් වෙනවා විතරක් නෙමෙයි ඒකන හිතනවා කල්පනා කරනවා කල්පනා කරනවා දවස් ගණනාවක් තිස්සේ හිතනවා කල්පනා කරනවා ඒ නිසාම ජීවිතයේ සමහර වෙලාවට සිහි මුර්චා තත්යකට පත් වෙනවා ක්ලාන්ත තත්යකට පත් වෙනවා වැළපීමට පත් වෙනවා පපුවේ අත් ගසමින් බොහෝ වෙලාවට නම්ගොත් කියමින් අඬන වැළපෙන අවස්ථාවන් තිබෙන ඔබට පේනෙමැති බොහෝ වෙලාවට අපේ රටේහි සමහර වෙලාවට තමන්ගේ ජීවිතයේට සමහර දේවල් නොලැබෙන විට අපි හිතුවොත් එම තමන්ට සහනාධාර මුදලක් තිබෙනවා නම් සහනාධාර මල්ලක් තිබෙනවා නම් ඒක නොලැබෙන වෙලාවකදී සමහර වෙලාවට අපිට පේනවා තමන්ගේ පපුවට අත් ගසමින් අඬන වැළපෙන ස්වභාවයන් අපි දැක්ක එක්තරා කාන්තාවක් තමන්ට රුපියල් 5000ක් රජයෙන් ලබා දෙන මුදල ගැනීම සඳහා එයා පිහියක් අරගෙන ගිහිලා තිබුණේ එතකොට අපි ජීවිතයේ එක්තරා ආකාරයකට හිතනකොට කල්පනා කරනකොට මිනිසුන්ට බඩගින්න වේදනාව කියලා කියන එක ලෝකයේ දරා ගන්න බැරි දෙයක් සමහරලාට කෙනෙක් අහන්න පුළුවන් හාමුදුරුවෝ අපිට කන්න දෙන්නේ කියලා පින්වත්නි අපි නමුත් අපි තේරුම් ගන්න අවශ්‍ය වෙන බොහෝ දේවල් අපේ ජීවිතය තුළ අපි සිහි කල්පනාකින් යුක්තව නැකලොත් එහෙම අපට තව ප්‍රශ්න ගණනාවකට ජීවිතය තුළ මුණ පාන සිදු වෙනවා වේලක් දෙකක් සමහරලාට බඩගින්න ඉඳලා ඒ බඩගින්න උහුලා ගන්න බැරිකම නිසාම අපි මොන මොන හරි දේවල් වලට ප්‍රශ්න වලට ගැටලුවට මුණ පාන සිදු වුණොත් සමහරවිට අවුරුදු ගණනාවක් තිස්සේ අපට ජීවිතය තුළ විඳ බණ්ඩ සිදු වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්ට එදිකි කාරණාව මොනතරම් ප්‍රායෝගිකද කියලා බලන්න ජීවිතයේ සමහර වෙලාවට මේ කියපු දේවල් ඔබේ ජීවිතයට මුණ පාල ඇති ඔබ දන්නවා ඔබේ ජීවිතයට ඥාති ව්‍යසනයක් ආපු අවස්ථාවක් ඔබට මේ රාත්‍රී කාලයේදීම සිහිපත් වෙනු ඇති මගේ අම්මා තාත්තා නැති වෙනකොට මගේ දුව දරුවා නැති වෙනකොට මගේ ස්වාමි පුරුෂයා නැති වෙනකොට මගේ බිරිඳ නැති වෙනකොට මගේ හදවතට දැනිච්ච කම්පණය වේදනාව තාමත් මගේ සිත තුළ මට දැනෙනවා මා හරියම්බ කරගත්ත බොහෝ දේවල් මට නැති වුණා මට මේ වේදනාව කියලා කෙනෙක් තාමත් දැනෙනවා ඒ විතරක් නෙමෙයි මගේ ශරීරයට මම බලාපොරොත්තු නොවිච්ච ආකාරයකට අවුරුදු ගණනාවක් තිස්සේ යම් යම් මාකරේ රෝග පීඩාවන්ට මම ලක් වෙලා මට මේ වේදනාව කියලා කෙනෙක් මට දැනෙනවා කවුරු හරි කෙනෙක් මගේ ජීවිතයට මට බැන්න දෝෂාරෝපණය කළා නින්දා අපහාස කළා මට තාමත් මගේ ජීවිතයට මේ නින්දා අපහාස කිරීම මේ බොහෝ දේවල් ජීවිතයට මට දැනෙනවා ඒ දැනෙන වේලාවකදී මම ඒ ගැන හිත හිත කල්පනා කරගෙන සිටිනවා අවුරුදු ගණනාවක් තිස්සේ මේ ප්‍රශ්නය මේ ගැටලුව ගැන හිත හිත කල්පනා කර සිටිනවා ඔබට ජීවිතයේ තුල එක්තරා ආකාරයක පීඩාවක් ඇති වෙලා නේද ඔබට ඔබේ ජීවිතයේ තුල එක්තරා ආකාරයක කලන්ත ස්වභාවයක් ඇති වෙලා නේද ඔබට හොඳට නිින්දක් ඇත්තේ නෑ නේද හොඳට සිහි කල්පනාවක් ඇත්තේ නෑ නේද ඇයි අපි මේ විදිහට ජීවිතය ගැන හිතන්නේ කල්පනා කරන්නේ ඇයි මේ ලෝකයේ තුල අපට අයිති නැති දෙයක් පිළිබඳව ඔබ හිතන්නේ කල්පනා කරන්නේ බලන්න
ඔබට මේ දේශනාවට මා පාදක කරගන්න ප්‍රධානතම කාරණාවට ඉතාමත්ම වටිනා වූ සූත්‍ර දේශනාවක් මා පාදක කරගන්න කැමැති. මේ සූත්‍ර දේශනාවට අන්තර්ගත වන අටකතාවේ සඳහන් වන කාරණාවත් ජීවිතේට හිතන්න කල්පනා කරන්න අපි මොනතරම් තාක්ෂණික විෂයන් අපි ඉගෙන ගත්තත් මොනතරම් ලෝකේ ඔයි තරම් දිනු ලෝකයක් තුළ ජීවිතය ගත කළත් මොනතරම් විද්‍යාවසහනික ශාස්ත්‍රණ අපි ඉගෙන ගත්තත් ජීවිත යථාර්ථිය ඔබට කියලා දෙන්නේ මේ ධර්මයේ හරහා මේ ලෝකයේ තුළ තිබෙනා වූ ඇත්තම ස්වභාවය ඇත්තම තත්ත්වය මිනිසියෙකුට ජීවිතය තුළ කියලා දෙන්නේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්මයේ තුළ පින්වත්නි සුත්ත නිපාතේ සඳහන් වන කාම සූත්‍රය මේ සූත්‍ර දේශනාවේ ඇත්ත වශයෙන්ම අපිට පේන්නේ ගාථා 6යි තිබෙන්නේ හැබැයි මේ ගාථා 6 තුළ ජීවිතය ගැන ගොඩාක් දේවල් ඔබට කියලා දෙනවා කාමං කාමයේ මානස්ස තස්ස චේතං සමිජ්ජති අද්ධාපීති මනෝ හෝති ලද්දා මච්චෝ යදිච්චති මේ ලෝකයේ තුල ඔබ වඩා ප්‍රියමනාප යයි කියලා හිතන දේවල් වස්තු කාම වෙන්න පුළුවන් ක්ලේශ කාම වෙන්න පුළුවන් මේ ඕනෑම දෙයක් මිනිස්සෙකුට තමන් හොඳ යයි කියලා හිතන දේවල් තමන් ප්‍රියමනාප යයි කියලා හිතන දේවල් ජීවිතේට ලැබෙන්න 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 මිනිස්සෙක් සතුටටපත් වෙනවා ඔබත් මමත් මේ ලෝකයේ තුල අපි අකමැති දේවල් අපේ ජීවිතේට ළඟා කරගන්න අපි කැමති වන්නේ නැහැ ඔබත් කැමති ජීවිතේට ඇසකරනාසේ දිව ශාරීරිය මේ සියලුම දේවල් වලින් ප්‍රියමනාපෝ දේවල් දැකලා බල්ලිවරලා ජීවිතේට සමීප කරගන්න හැමදාමත් අපි ප්‍රාර්ථනා කරන්නේ ඒ විදිහටමයි හැමදාමත් ජීවිතේට සතුටක් හොයනවා ඒ සතුට අද නෙමේ හෙට ලැබී කියලා අපි හිතාගෙන ඉන්නවා බාලගිරි දෝසී වාගේ අද නෙමේ හෙට වාගේ අනාගතේ ඇතිවෙන්නා වූ අනාගතේ තිබෙන්නා වූ සතුටක් වෙනුවෙන් මේ අද කාලයේදී වර්තමාන කාලයේදී අපි කොච්චර කැපකිරීමක් කරනවාද ඔබ හිතනවා අහවල් කාල පරිච්ඡේදය තුළ මට සතුට ලැබී ජීවිතය ලැබී කියලා හැබැයි පින්වත්නි අපිට කවදාවත් අනාගතයේ හිම සතුටක් ලැබෙන්නේ නැහැ ඔබ හිතුවනම් අවුරුදු 50යිදී 55යිදී 60යිදී මම විශ්‍රාම යනකොට මට ජීවිතේ සතුටක් තියෙයි කියලා ඔබට ජීවිතය තුළ හිම සතුටක් ඇත්තේ නැහැ ඔබම හිතලා කල්පනා කරලා බලන්න දරුමල්ලන්ගේ නිදහස් වුණාට පස්සේ රස්සාවෙන් නිදහස් වුණාට පස්සේ මට ජීවිතේ සතුටක් තිය සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මෙහිම හිතපු දහසක් අම්මාවරු තාත්තාවරු බොහෝ දෙනෙක් සිටිනවා පින්වත්නි. ඒ නිසා ජීවිතේ කවරම දාක්පත් අපිට එහෙම සතුටක් ඇත්තේ නැහැ. මේ සතුට ජීවිතේ තුළ තියෙන්නෙම මේ ගත කරන මොහොතමයි. ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්ට යෙදෙන මේ මොහොතමයි. ඒ නිසා මේ ලෝකයේ තුළ ජීවත් වන මිනිසයා මේ කාම ලෝකයේ තුළ ජීවත් වන මිනිසයා තමන්ගේ ජීවිතේට තමන් සතුටට පත්වන දේවල් තමන්ගේ හිත පිනායන දේවල් ජීවිතේට ලැබෙන්න ලැබෙන්න උත්ෘප්තිමත් භාවයට පත් වෙනවා. හැබැයි යම් වෙලාවකදී මිනිසෙකුට තමන්ගේ ජීවිතයේ තුළ ප්‍රියමනාප දේවල් ලැබෙන්නේ නැත්නම් තස්සචේ කාමයානස්ස ඡන්දජාතස්ස ජන්තුනෝ තේ කාමා පරිහායන්ති සල්ල විද්දෝ රූපති. ඔබ කැමැති කැමැති දේවල් ඔබට ජීවිතයේ තුළ නොලැබෙනකොට ඔබ එයින් දැඩි ලෙස වික්ෂිප්ත තත්ත්වයකට පත් වෙනවා ඔබ සෝකයකට පත් වෙනවා මුලාවකට පත් වෙනවා තවත් පැත්තකින් ගත්තට පස්සේ ඔබට තුවාලයකට යම් යම් ආකාරي රිදවීමක් ඇති වෙනවා වගේ ඔබේ ජීවිතයට ඔබේ මනසට මේ දැඩි පීඩාකාරී ස්වභාවය ඇති වෙනවා ඒ නිසා ඔබට රෝගියක් ජීවිතය තුළ නැති වෙන තාක් කල් ඔබ සතුටින් ජීවිතය ගත කරනවා ඔබේ ඥාතිය කවදරි දවසක ඔබේ ජීවිතයේ තුලින් වෙන් වෙලා යන්නේ නැති තාක් කල් ඔබ පවුලේ ඉන්න පිරිසත් එක්ක ගොඩාක් හොඳින් ජීවත් වෙනවා ඔබ හරියම්බ කරගත්ත දේවල් හැමදාමත් ඔබේ ජීවිතයේ තුල තියෙනකොට ඔබ සතුටින් ඔබේ ජීවිතය ගත වෙනවා නමුත් පින්වත්නි ඔය කියපු කාරණා ටික ඔක්කොම ජීවිතයේ තුල ඔබේ මනස තුල පිනවන්නට පුළුවන් කාරණාවන් හැබැයි මේ සියලුම දේවල් එකින් එක ජීවිතේ තුල නැති වෙලා යනකොට අපි වික්ෂිප්ත තත්යකට පත් වෙනවා රෝගකාරක තත්යන්ට පත් වෙනවා පීඩාවන්ට පත් වෙනවා ඇයි හැම වෙලාවක් තුලදීම ලැබෙන දේ පිළිබඳවත් නොලැබෙන දේ පිළිබඳවත් අපිට හිතන්න කල්පනා කරන්න බැරිකමක් තිබෙන්නේ බලන්ට තථාගතයන් වහන්සේ සුත්තනිපාතේ සඳහන් කරපු මේ කාම කියන සූත්‍ර දේශනාවට පාදක කරගත්ත අටකතාවේ හරි අපූර්ව කාරණාවක් තිබෙනවා. පසුගිය දවස් කීපේ පුරාවටම අපේ රටේ ඇතිවිච්ච ගම්මතුර සමහර ලාවට විදේශ රටක ජීවත් වෙන කෙනෙකුට මේක ගොඩාක් සමීප විදිර ජීවිතේ දෙනුනේ නැති වුණාට ලංකාවේ ජීවත් වෙන
අපිට නම් මට නම් ජීවිතයට වඩා තදින්ම දැනෙනවා. එහෙත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තිබෙන නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මානසිකාරය කරන්න පුළුවන්කමක් තිබෙන නිසා අපිට මේ බොහෝ කාරණාවන් හිතලා කල්පනා කරලා හිත සකස් කරගන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ මේ කාමං කාමීය මානස කියන මේ සූත්‍ර දේශනාවට පාදක කරගන්න විච කාරණාවක් තිබෙනවා. භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර වැඩ වාසය කරනකොට එක්තරා බමුණෙක් සැවැත් නුවරටත් ජේතවනාරාමයටත් අතර අචිරබති කියලා කියන ගම්තෙර ඔහු යව වපුරන්ට ඔහුගේ කෙතක් සීසාන ස්වභාවය. මෙන්න මේ ගොවියාගේ යව වපුරන්ට කෙතක් සීසාන ස්වභාවයත් ඔහු කරන ක්‍රියාවත් තුළ තමයි භාග්‍යතුන් වහන්සේ මේ බමුණට මේ ධර්මයේ දේශනා කරන්නේ. මා සඳහන් කරන්නේ මේ ධර්මයේ ශ්‍රවණය කරන අහිංසක අම්මල තාත්තලා මහපොළවත් එක්ක පොරබතන අය සමහර වෙලාවට තමන්ගේ භෝග වගාවන් නිසා විනාශස් ස්වභාවයට පත් වුණාට පස්සේ දැඩි ලෙස කම්පණයකට පත් වෙලා ඇති. ඔය අම්මල තාත්තලා අපිට මේ ශාසනීය කටයුතු වෙනින් බොහෝසෙන් අපිට උදව්පකාර කරපු අය. මේ ශාසනීය ගොඩනගන්නට විශේෂයෙන් උදව්පකාර කරපු අය. පසුගිය කාල පරිච්ඡේදයේ තුල මා විසින් ගොඩනගන්නට යෙදුනා වූ ඒ මාතලේ කන්දිවත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පොයි සීමාව සකස් කරන්න බොහෝ දිනක් උදව්පකාර කරන්නදී අපි මා වැඩවාසය කරන මාතලේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිණ විහාරස්ථානෙට වාර්ෂික වශයෙන් දාන බාර ගැනීම සඳහා මතක් කිරීමක් කළා. පසුගිය සති කිහිපේ පුරාවට මේ පිළිබඳ මතක් කිරීමක් කළේ නැත්තේ ඔබට ඇති වෙලා තිබෙන පීඩාකාරී ස්වභාවයත් එක්ක අපි කොහොමද ඒ ගැන මතක් කරන්නේ. ඒ නිසා යම් දවසකදී මේ විපත්තිකර තත්ත්වයන් හොඳ වුණාට පස්සේ ඔබට පුළුවන්කමක් තිබෙනවා වාර්ෂික වශයෙන් අවුරුද්දකට එකවතාවක් උදේ හෝ දවල් දානේ බාර අරගෙන අපේ විහාරස්ථානෙට ස්වාමින් වහන්සේලාට නේවාසික ස්වාමින් වහන්සේලාට කුඩා ලොකු කුඩා ස්වාමින් වහන්සේලාට දන් වේලක් පූජා කරන්න පුළුවන්. ඒ උපන් දිනයක හෝ කිසියම් කෙනෙකුගේ මරණයක් ඇතිවෙච්ච අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබට අපිට දුරකථනයකින් හෝ එහෙම නැත්නම් ලිපිණයකින් මේ දැනුම් දෙන්න පුළුවන්. මේ සියලුම විපත්තිකර තත්ත්වයන් පහ වුණාට පස්සේ ඔබට පුළුවන් ඒ කටයුත්ත කරන්න. එය ඔබේ සිත තුළ ඇති කරගන්න හොඳ අදිෂ්ඨානයක් විතරක් ඇති කරගන්න. ඉතින් එහෙම කියමින් මා සඳහන් කරන්න ගියේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ බමුණෙක් අරමුණු කරගෙන ගොවියෙක් අරමුණු කරගෙන තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. භාග්‍යතුන් වහන්සේට උන්වහන්සේගේ ඥාණයට පේනවා මේ බමුණ අචිරවති ගම්තෙර උඹරක් සීසානවා. උඹර සීසාලා ඒ කටේත්ත නිමාවට පත් වෙනකට ඔහුගේ ජීවිතයට තිවෙන්නා වූ ඉරණම පිළිබඳව තථාගතයන් වහන්සේගේ ඥාණයට පේනවා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේදී මුල්ම අවස්ථාවේදී ඔහුට ධර්මයේ දේශනා කරන්නට ඉදිරිපත් උනේ නැහැ. හැබැයි ජීවිතේ කම්පිත තත්යකට පත් වුණාට පස්සේ වේදනාවකට පත් වුණාට පස්සේ සමහර ඇත්තන්ට මේ ධර්මයේ හොඳට මිනෙහි කරන්න පුළුවන්. සමහර ඇත්තෝ ජීවිතයේ තුල තියෙන බොහෝ දේවල් අත්හරිනවා. Tamange ජීවිතේ ලබාගත් දේවල්, උපයාගත් දේවල්, ගොඩනගාගත් දේවල් බොහෝ වෙලාවට අත්හරිනවා. සාසනය වෙනුවෙන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් දෙයක් වෙනුවෙන් අත්හැරලා Tamange ජීවිතයේ තුල තියෙන සැනසීම හොයාගෙන වුන් ගමන් කරනවා. මේ ලෝකයේ තුල ගොඩනගා ගන්නා සකස් කර ගන්නා පිළිල කර ගන්නා එක් රැස් කර ගන්නා කිසිදු දෙයක් පින්වත්නි ජීවිතයේ ඔබට වටිනාකමක් ගෙනත් දෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ බලනවා මේ බමුණගේ ජීවිතය තුළ ස්වභාවය කොයි වගේද කියලා. ඔහුට ධර්මයේ අවබෝධ කර ගන්න ඔහුට සෝවන් ඵලි ලබා ගැනීමේ පුණ්‍ය ශක්තිය තිබෙනවා. දවසක් මේ අචිරවති ගම්තෙර මේ යව බපුරන්ට යන ගොවි මහත්මයා කුඹර සකස් කරනවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ මේ කුඹුර යායට පැමිණිලා ගොවියත් එක්ක සාකච්ඡා කරනවා. ගොවියාගෙන් අහන ඔබ මොකද්ද කරන්නේ? ඒ වෙලාවේදී සඳහන් කරන්නේ ස්වාමිනී මම මේ කුඹුරක් සකස් කරනවා පිළිල කරනවා. කුමක් සඳහාද යව වපුරන්ට? භාග්‍යතුන් වහන්සේ මේ විතර මේ මාස 4ක් පුරාවට විටින් විට ගොවියාගේ කුඹුරට වැඩම කරනවා. මහා ශ්‍රාවකයන් වහන්සේලා ගොවියාගේ කුඹුරට වැඩම කරනවා. ගොවියට පුදුමාකාර විදිහේ සතුටක්. භාග්‍යතුන් වහන්සේ වගේ කෙනෙක් ඒ විතරක්ම නෙමෙයි මහා ශ්‍රාවකයන් වහන්සේලා පැමිණිලා මේ විදිහට කතා බහ කරන උට ගොවියාගේ සිත තුළ පුදුමාකාර විදිහේ ප්‍රසාද ජනක ස්වරූපයක් ඇති වෙනවා. මේ කුඹුර විටින් විට බලනකොට ඉතාමත්ම ලස්සනට ඉතාමත්ම හොඳින් පළදාව ඇති වෙනවා. ඒ වෙලාවේදී බමුණගේ සිත තුළ විශාල ප්‍රසාදයක් ගොඩනැගෙනවා. ඔබ දන්නව මිනිස්සු සමහර වෙලාවට මේ කාලවකවාන උතුල ගොවිතැන්පත් කරනකොට එළවලු වගාවන් සිද්ධ කරනකොට එයතු කල්පනා කරනවා මේ භෝග වගාවන් කොච්චර හොඳද, කොච්චර සරුසාර විදියට වැඩෙනවාද. මේ කුඹුරු ඔක්කොම කපාගත්තට පස්සේ එළවලු ටික කපාගත්තට පස්සේ වෙළඳ පොළට නිකුත් කරලා එයින් ලැබෙන මුදලින් මම මගේ ණය ටික ගෙවා ගන්නවා.
मगे दुआ दारु अंट मम कांड बोंड अदीन ते पाले दिन दिन दीवाल गान्नवा ඒ විතරක්ම නෙමෙයි මගේ ජීවිතය තුළ මම ගොඩනගා ගන්නවා දනට පිනට යමක් දෙන්න මම ඉතුරු කර ගන්නවා මගේ ජීවිතයේ සමහර වෙලාවට අනාගතයට අවශ්‍ය කරන දියක් මම සම්පූර්ණත්වයට පත් කර ගන්නවා පෘතජ්ජන මිනිසු ජීවිතයේ තුළ පින්වත්නි මේ විදිහට බොහෝ දේවල් කල්පනා කරන ස්වභාවයක් තිබෙනවා ඒ නිසා Tamange භෝග වගාවන් දකිනකොට ගොඩාක් සතුටි ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්න දීදුනේ කාමං කාමය මානිනං මානස තස චිතං සමිජ්ජති තමන්ගේ හිත පිනවන්ට ලැබෙන දේවල් දකින්න 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 තමන්ට ලොකු ප්‍රේමනාප ස්වභාවයක් තිබෙනවා හිතට ලොකු සතුටක් ඇති වෙනවා මේ විදිහට මේ මාස හතරක් පුරාවටම තමන්ගේ යවටික ඉතාමත්ම හොඳින් ලස්සනට පීදී කිනෙනකොට ඔහුගේ හිතට විශාල සතුටක් ඇති වුණා මහන්සි වුණා රකබලා ගත්තා මේ සියලු දේවල් තුල මේ ගොවියා කල්පනා කළේ අනේ භාග්‍යතුන් වහන්සේ මගේ කුඹුරට වැඩම කළා මහා ශ්‍රාවකයන් වහන්සේලා मगे कुमरट वैडम कला मम अहवल दवसीदी मी यावटी का कपला मी उपोम देवल करला मम फालवीनी मकोटस लोटरा बुद्रा जनन वहाँ से ट मम पूजा करनुआ महाश्रावक्यन वहाँ से लट पूजा करनुआ मगे दुआ दरवंट मम खांडा बोंडा देना मगे नायटी का गिवा गन्नो मी भी तेरे हिते पुद्मा कार विद्धि सतोटकिंग ओ जीविते गतकला යවටික කපන්නේය කියලා හැංගීමි යුක්ත වූ රාත්‍රී කාලයේදී නිින්දට යනවා එදා අචිරබති ගන්තරිට ප්‍රදේශයට විශාල වර්ෂාවක් ඇතිලා මේ මුළු කුඹුරු යායම ඔහුගේ විනාශ ස්වභාවයට පත් වෙනවා දීපාන්දර ගිහිල්ලා බලනකොට යව වපුරපු කුඹුරු යාය හිස් පිට්ටනියක් බවට පත් වෙලා මොකවත් ඇත්තේ නැහැ ඔබ දන්නවා මිනිසුන්ගේ ජීවිතයේ මෙවැනි ප්‍රශ්න ගැටලු ඇති වෙනවා ඇති වෙන වෙලාවකදී සමහර ඇත්තෝ සමහර වෙලාවට අපිට පේන දේ තමයි එකෝ තමන්ගේ සියදිවි නසා ගන්න තරනෝ හිතනවා කල්පනා කරනවා අපේ සමහර ගොවියන් ඒ සියදිවි නසා ගැනීම සිද්ධ කළා ව්‍යාපාර බිඳ වැටෙනකොට සිවිදි නසා ගන්නුන කෙන හැකියි මෙති කරගත්තා ඒ ගැන හිතමින් කල්පනා කරමින් සමහරලාට දතවිච්ච අවස්ථාවන් තිබෙනවා භාගිතුන් වහන්සේට පේනවා මේ විපත්තිකර අවස්ථාව තමයි ගොවියාට ධර්මයේ දේශනා කරන හොඳම අවස්ථාව එදා කුඹුරට ගියපු ගොවියා හවස ඇවිල්ලා තමන්ගේ ගෙදර ඉඳගෙන අඬමින් වැළපීමින් ශෝකයට පත්තලා දැඩි පීඩාකාරී තත්යකට පත්වලා ඔහු ජීවිතය ගත කරනවා මම ඔබට සඳහන් කරන්නේ ඔබට ඔබේ ජීවිතයේ තුළ ඔවිනි අවස්ථාවක් ඇති ඔබේ අම්මා තාත්තා ඔය විදිහට ඉඳගෙන වැළපිච්ච අවස්ථාවක් ඇති ඔබ ඔබේ ජීවිතයේ තුළ ඔය විදිහට වැළපිච්ච අවස්ථාවක් ඇති භාග්‍යතුන් වහන්සේ ගොවියාගේ ගෙදරට වැඩම කරලා ගොවියාගෙන් අහන්නේ මොකද ඔබ කම්පණයකට පත්වලා අනේ ස්වාමිනේ ඔබ වහන්සේ මාස 4ක් පුරාවට මගේ කුඹරට වැඩම කළා මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩම කළා මගේ හිතේ ලොකු සතුටක් තිබුණා අද කුඹුර කපලා මම භාගිතුන් වහන්සේට පළවෙනි කොටස පූජා කරනවා අනේ ස්වාමීනි මේ ධාරානි පාත වර්ෂාවක් කැවිලා ඒ වර්ෂාවන සසියල විනාශ ස්වභාවයට පත් වුණා මගේ ජීවිතේ පුදුමාකාර විදිහේ කඩාවැටීමක් ඇති වුණා ස්වාමීනි මගේ හදවත වාවන්නේ නැහැ භාගිතුන් වහන්සේ වෙලාවේදී ධර්මයේ අවබෝධ කරගන්න තිබිච්ච හොඳම අවස්ථාව ඔහුට ධර්මීය දේශනා කරනවා ලෝකයේ තුල මිනිස්සු බලාපොරොත්තු වන දේවල් ඒ ආකාරයකට මිටු වෙන්නේ නැහැ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ සියල්ලම යටයි මේ ලෝකයේ තුල ඇති වෙන සියලුම දේවල් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියලා කියන ධර්මතාව දකින්න අවශ්‍යයි මුලින් සඳහන් කළේත් පින්නතුට ඒකයි යම් විදියකින් මේක පීදීගෙනන වේලාවකදී ලැබෙන වේලාවකදී මෙය නොලැබෙන්නත් පුළුවන් යයි කියලා Tamange මනස තුල තිබුණොත් තමන්ට ඒක තාමත් වටිනවා. දරුවෙක් හිතුවත් කල්පනා කළොත් මට ඒකක් ලැබෙයි ඒකක් ලැබෙයි කියලා කවුරු හරි කෙනෙක් කිව්වොත් එහේ මට ඔබට දරුවාට විභාගේ පාස් වෙනකොට ඒකක් ලැබෙනවා ඒකක් ලැබෙනවා කියලා ලැබෙයි. දරුවාට කල්පනා කරන්න පුළුවන් නම් ඒකක් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. මට කොයි දේ ආවත් මම සමසිතින් යුක්තව බාර ගන්නවා. මේ කියන මනෝභාවය කෙනෙකුට ජීවිතය තුළ ඇති කර ගන්න පුළුවන් නම් පින්වත් ඒක ගොඩාක් වටිනවා. ඒ නිසා ගොවියාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න තියදුනේ මේ ලෝකයේ තුල ඇති වෙන දේවල් ශෙනේකින් නැති වෙන්න පුළුවන් විනාශ ස්වභාවයට පත් වෙනවා ඒක තමයි ස්වභාවය මේ ලෝකයේ තුල සිතක් තියෙනවා ඒ සිත තමයි ලෝකයේ තුල ඊතාමත්ම සුළුම දේ එහෙම නැත්නම් හිතා ගන්නත් බැරි මට්ටමට තිබෙනවා ඇතිවෙනවා පවතිනවා නැතිවෙනවා කියන ධර්මතාව හැම දෙයක්ම ලෝකයේ තුල මේ කියන ධර්මතාවට යටයි ඒ නිසා අපි ගොඩක් වෙලාවට කම්පණයකට පත් වෙන්නේ මේ ගැඹුරු දර්ශනෙ නොදන්නාකම නිසාමයි කිසියම් ප්‍රඥාවන්තයෙක් සිටිනවා නම් ධර්මීය අවබෝධ කරගන්න පුළුවන් කමක් තිබෙන කෙනෙක් සිටනවා නම් එයා කවදාවත් කම්පණයකට පත් වෙන්නේ නැහැ.
පෘතජ්ජන මිනිසු විදියට කම්පණයකට පත් උනත් උඩ හිත හදා ගන්න පුළුවන්. වැඩ කරන කාල පරිච්ඡේදයේ තුලදී අපි ජීවත් වෙන සමාජයේ තුල මිනිසු ආශ්‍රය නිස්සරේ කරන කොටත් මේ හැම වෙලාවක තුලදීම මේ தත්ත්වයේ ස්වභාවය ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන ජීවත් වෙන්න හැකිනම් ධර්මයේ ඔබට ජීවිතයට ගොඩාක් සමීපව මේ වෙලාවේදී සේපත් කරන්න කැමැතියි. පින්නත්නි මේ කාල වක්වානුව තුල විවිධ විපත්තිකර තත්ත්වයන්ට පත් වෙච්ච දහස් සංඛ්‍යාතෝ පිරිසට අපේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටම නැවත නැවතත් ඔබේ ජීවිතයේ කිසිම කරදරයක් විපත්තියක් ඇති නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාදයේ කරනවා. විපත්තිකර තත්ත්වයන් නිසා මරණයට පත් වෙච්ච සියලු දෙනාටමත් මේ ලයිදී අපි පින් අනුමෝදන් කරනවා. net විශේෂයෙන් ධර්ම දක්ෂිනාව කරන ස්වාමින් වහන්සේ නමක් විදියටත් අනික ස්වාමින් වහන්සේලා විදියටත් net කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේමත් මේ වෙලාවේදී සාතිස සංවේගී ඔබට ප්‍රකාශයට පත් කරමින් අද මේ දේශනාවට දායකත්වයේ දරපු පින්වත් පිරිසටත් ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාටමත් තාමාත්ම මෙත්සිතින් යුක්තව මේ වෙලාවේදී පුණ්‍ය අනුමෝදනා කරන්න කැමැතියි. අදත් රාත්‍රී කාලයේදී මේ උතුම් සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වයේ ලබා දුන්නා කැලණිය නාරම් මිනිය පාරේ නම්බර 77 හි පදිංචි සරෝජා පලිහක්කාර ආත්මීය සමග සහෝදර සහෝදරියන් විසින් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරන පින්නතුන්ගේ ප්‍රධානතම බලාපොරොත්තු බවට පත් වෙලා තිබෙන්නේ 2002 ජූනි මාස 7 වෙනි දින වසර 19කට පෙර මියගිය ආදරණීය පියාණන් වන ජේ.එච්. පලිහක්කාර මහතාට එවැගේම මියගිය ආදරණීය මෑණියන් වන සෝමාවති පලිහක්කාර මහත්මියට සහ ස්වාමිපුරුෂයා වන කේ.ජී. සිරිවදර මහතාට පින් අනුමෝදන් කරන්ටත් එවැගේම විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. නිදුක් නිරෝගී සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ජූනි 6 වෙනි දින උපන්දිනයේ යෙදුණු තාරක පලිහක්කාර පුතාට පුතාට සුබ උපන්දිනයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. පෞලී සියලු සහෝදර සහෝදරියන්ට සහ දරුවන්ටත් දේශිකනන් වහන්සේට සහ මහා සංඝරත්නයටත් net fm කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ සසර ගමන කෙලවර කිරීමට මේ ධර්ම දානමය පින්කම පාරමිතාවක්ම වේවායි කියලා ප්‍රාර්ථනා කරන්නේ සරෝජා පලිහක්කාර ප්‍රධාන දායකත්වයේ දරමින්. පින්වත්නි මේ උතුම් දේශනාවට දායකත්වයේ දරීමින් එවැගේම සාසනික වශයෙන් ඔබතුමන්ලා කරන්නා වූ ඔබතුමීලා කරන්නා වූ විවිධ සියලු පුණ්‍ය ශක්ති බලෙන් ආශිර්වාදෙන් උතුම් දේශනාවට දායකත්වයේ දරව පින්වත් ඔබටත් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටමත් සියලු බුදුරයන් වහන්සේලාගේ අනන්ත ශක්තිය බලෙන් ආශිර්වාදින් සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත ඉර්ධ්‍යානුභව බලෙන් ඥානනුභව බලෙන් තේජානුභව බලෙන් සියලුම ධාතුන් වහන්සේලාගේ අනන්ත ශක්තිය බලෙන් ආශිර්වාදින් ඔසියලු දිනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. ජීවිතේට කිසිම කරදරයක් විපත්‍යක් ඇති නොවේවා. ජීවිතේ සැනසීම උදා වේවා. හැම දිනාටම මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුළදී මේ චතුරාරි සත්‍ය ධර්මයේ මාබද වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත්තුන්ගේ પરම්පරානුගත මිය ගිහිලා ඉන සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. මේ කොවිඩ් වසංගත තත්ත්වයේ නිසා මිය ගිහිලා ඉන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ස්වාභාවික විපත්ති වලට මොනපාල මරණයට පත්ති සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. රට ජාතියගෙන ජීවිතය කැප කරපු වීරයන් රණවීරවන්ට පින් අනුමෝදන් වේවා. උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල් වල මිය ගිහිලා ඉන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැම දිනමත් උතුම් නිවන් මාබුද වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සිල්ම අල්පේසාක්‍ය මහේසාක්‍ය දෙවියන්ටත් ඒ වගේම මිය ගිය සියලු දෙනාටමත් අපි හැම දිනමත් පතන බෝධියකින් නිවණින් සැනසීමටපත් වේවා. අඛාසට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මයින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. අඛාසට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මයින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. අඛාසට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.